අවුදු හැත්තෑවක් තිස්සේ අපේ අධ්‍යාපනය ගැන අපිට ප්‍රශ්න තියනවා මේ රටහැම දාම ස්සරට යනවා කියලා කියනවා ගිය දවසක්නෑ ගිහිල නතර වෙන දවසක් නෑ තාමත් යනවලු අපේ තාත්තලත් කියන්නේ ඕක අපි කියන්න අපි දකින්නෙත්මක වෙමින් පවතිනවා මේ ප්‍රශ්නයට වෙන උත්තර නෑ මේකතව තියෙන උත්තරේ වා මේ කොහොමට ලියන්න විශුද් මාර්ගය පලවෙනි පොත කියලද මහිවර් වික්ෂන්හසල මේ පොත නය කියල කිය තව එකක් ලේ පහන්ටේ තවත් දවසක් ආලෝකමත් කරන්න පුරුදු විදියටම ඇතුළ පිටේ සුමන ස්වාමීන් වහන්සේ පිත්තෙක වැඩම් කරලඉන්නවා බොහොමත් ගෞරුවයෙන් උවහන්සේව පහන්නට පිළිගන්න උන්වහන්සේගේ පහන් නාලෝකයෙන් මේරටේ අධ්‍යාපනය ලබ විශේෂම අධ්‍යාපනය ලබන දරුවන්ට මේරට බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් දක්වන අපේ ශ්‍රාවක සාප්‍රේක්ෂක පිරිස්වලට යම් කිසි දහම් දැනුමක් න්න තමයි අප ප්‍රධානම අරමුණ බවට පත්වෙෙන්නේ. ඉතිං මේ කතාාව ඇතුළට ලාංකේ ශිශෂ්‍යයෙන් විදිහට ලාංකයේ ශිෂ ියෝජනයක් විදිහයට අපි දකිනවා මේ බුද්ධාගම කියන විෂය සම්බන්ධයෙන් තියන දුර්ුවලතාවි ප්‍රධාන තේමාව කරගන්නවා අමත්ත අපේ ප්‍රධාන අරමුණ කරගන්න මේ වැසටාන මේ දියට අරම්භ කරන්න අත් ශිෂයෙන් පත්තේ නියෝජනයට අදත් පූජන පූජනත් අයිබවන් කියල පිළිගන්නවා එතකොට අපි වැඩසටාන අදත් නතර වුණු තැනින් අප ආරම කරනවන අපිහදුුවන අපි මේ ලාංකී අධ්‍යාපනයේ විකාශනය යම්මට්ටමකට අපි කතා කරමඉන්නවා ඒ වගේම අපිට මේ කතාබහත් තුළ විෂ්‍යාත්මකව දරුවන්ට අවශ්‍ය කරන ඉලක් පැහැදිරි කර දීමත් අතිශයෙන් වැදගත්වන මංහිතන්නේ අපිත්තක කරදිලලා ඉන්න දරුවන්ට පනිිවිඩේ විජේයෙන්ම් දෙ ඕන වැඩටානත් එෙකක් ඉන්න ඔබට අධ්‍යාපනකව අතිශයෙන් වැදගත්වෙන කරුණුකාරණ අප මේ සංවාධය තුළට බදුම් කරනවා. මුදුර අපි එදා අධ්‍යාපන ඉතිහාසේ මූලික කාරණාවන්ටික කතාක් කලා නමුත් අපි ලංකාවටවිදිී අපේ රටේ තිබුණ මේ පැරණි අධ්‍යාපනය මොකක් ද අප ටේ අධ්‍යාපනය ආරම්භ වුණ තැනත්ත අපි කෙටි ආරම්භයක් ගමු දත්වේ සංවාදයට ඇතැම අපේ ලංකාවේ අධ්‍යාපන රටාව ඉතිහාසේ අපිට හම්බවෙන්නේ මීදු මහරතන් වහන්සේගේ ලංකාවට වැඩම කරවීමින් පස්සේ හැබැයි අපිට එහා නෑ කියල කියන්න පුළුවන්කමක් නෑ. මොකද අපි පසුගේ වැඩසටහනේදත් රාමරාවන කාලීට වගේ අප ඉතිහා සිදව යනවනි එතොට ඒ කාලේ දියුණු තාක්ෂණයක් දියුණු මෙවලම්භාවිතයක් මේ සාක්ෂිෂ්ඨාචාරයක් ඒ වගේ දැනට ඔය පුරාවිද්‍යා කැනීම් කරනකොට අපිට හම්බවෙනවා එච්චර දුණු මේ දියුණු තාක්ෂණයක් ලංකාව තුළ තිබ්බ කියලා එහද අපිට කියන්න පුළුවන්කමක් නෑ මෙතනම තමා සීමාව කියලා. හැබැයි අපිට මේ ලේඛනගතව. සහ පරිසිරිකව අපිට යම් ලිකිත සාක්ෂයක් ඉදිරිපත් කරන්න පුුවන් මහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීමෙන් පස්සේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ක්‍රමවත් වනා කියෙන කාරණාව. ඔ මේකාර විසිල්ලා තිබ්බ දෙයක් වගේ එක පිළිවලකට ඉස්ට්‍රක්චක්කට රටාවකට නිර්මාණය වුනා කියන කාරුණා මෙතන අපිට මතු කරන්නට පුළුවන්. මෙ මතුකිරීමේදී මීදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ අධ්‍යාපන රටාව නිර්මාණය කරනකොට අපිට දැන් මේ අපි මේ සාකච්ඡා වැරගෙනය වර්තමානය අතතේ දෙකම එකතු කරගෙන ඒ එකතකොට අපට මේකාද ප්‍රයෝගි භවිතයක් තියෙන තිය දැන් වර්තමානය අපි උදාහරණයක් විදිහට අපි අධ්‍යාපන රටාව අධ්‍යාපනය ලබන කොට අපි කියනවා මේ අධ්‍යාපන ලබන විදිහ පිට නයම් ගැටලු සසාහගත දැන් පසුගේ වැඩ සරහනදී අපි කතාබාහ කර පූජන පුතාලට හම ඇත්තරම අපිත් පුංචි කාලේ ලොකු ගැටලුවකට මුහුණ දුන්න මේ සමාජි මේ කොහමද මේ ඉගෙන ගන්න මොනුව ද ප ඉගෙනගන්න මේකින් අපිට මොකක්ද කරන්න දැන් ඒක දැන් වැඩි වෙලතින් දැ අපේ පරම්පරාවට වැඩිය මේ පුතාලගේ පරම්පරාවට ලොකු අපියු ගැක්වෙලාති නොම දැන් මේ අය ඉගෙනගෙන එතනින් පස්සේ මොකදද ලබන්නේ ලන්නේ. කද ලබන ප්‍රතිලාබේ කොතන්න්නට මොනවද අපි මොන දේරද මේ එකක එකනගන්න ඇයි කියලා. එතකොට ැදැ වර්තමානය තුළ අධ්‍යාපන රටාවන් තුළ අධ්‍යාපන සංස්කරණයන් තුොළ කතා කරනවා නිපුනතා මට්ටම් සාධක කරගත්ත පදනං කරගත්තය ඇගෙනුම් ක්‍රියාවලිය. එතකට අපට මේ තිබේ නැද්ද කියන පස්සේනව අප යන් අීතයට අතීතේයන කොට මහිදු හරහතන් වහන්සේ වැඩම කරවීමම් පස්සේ. ංකාව ගඩන ිච් ධ්‍යාපන් ටාව පිට වේෙන් කරන බලන් කාරණත්තු වනකට වර්තමානය තීම. ප්‍රාථමික දෘතිීක තෘතිීක කාරණතුනන එදර ප්‍රාථමික මට්ට මේ අධ්‍යාපන් රටාවේ ඒකාලි හැඳුන්නුවේ ගුරු ගෙදර අධ්‍යාපන් රටාවගේ. ඒකන්නේ පාරම්පරික විශය දැනුම පරම්පරාවෙන් පරම්පරාවට එකනේ ගුරු ගෙදර කියන්නේ ගෙදරට යනවා ගෙදර තුළ තමා ගරුවරය තින්න නැතම් ගෘහ මූලක යින්නවා නැතම් අපි කියනන්නේ සිිස්්මේ ගුරුකේන්ද්‍රී ගුරුවරයා හාමුවේ තම මේ හැම දෙයමි කෙනකයි එතකොට එතැන්නදී දරුවන් තමන්ගේ මුල් අවදී අපි අර පසුගේ වැඩසටහඳදි ම අපි කතා කර ලර්නිින්නන් ඩුකේශන් කියලාව ඉගනීම සහධ්‍යාපන ගෙන කාරණ දෙක එතකොට මෙන්න මෙතන ඉගනීම කියන නැතම් මේ ගැනීම කියන කාරණාව අපි පරිසරය තුළින් ලබන්න. එතකොටම ගුරුගෙදරද ඒ දරුවා යම් ප්‍රමාණයකට තාත්තගේෙන් පුතාට යම් දෙයක් ලබනවා. ඔවු ලබපුදේවල් විධ සේනීංවලට යටත්ව වනවා ඒ සේනිං වලට යතත්වෙන කිය අපි මහින්දාගමනින් පස්සේ ඊළංඟට කතා කන දුමින්දාගනය කිය යශ යස්ශ්‍රීම බෝදුරාජන් වහසේ ලංකාවට වැඩම කරනකොට නිකම වැඩම කරේනෑ. දායා දෙයක් විදිට අපිට හමුණ ශ්‍රීද හටක පිරිස. එතකොට ඒ ඒ අය විධාකාර ශ්‍රේණීංවල නිපුන තා මට්ටංවල ඉටපු අය. එතවට මේ දන් ගුරුගිතර කේන්දිය කරන තාත්තගින් පුතාට. දැන් වර්තමාන සමාජය බලන් වු තාත්ත කරන දෙයක් පුතාරන් හරි. කැමති නෑ එක ලැජ්ජාවක් විදිර දකිනවා එක සුළු දෙයක් විදිරි දගෙන දරුවට ඕනි වෙනම දෙයක් කරන්න. හැබැයි සමල්ලාට ඒේත්‍රයේ නිපුුණ තාමටම ගහාාම යාහා ගාමයා ලකු දක්ෂක් වන්න පුළුව ලකු වෙේසයෙක් වන්න පුළුව ැන් අපිට ඕනේ අම්මරතාතරත් ඕනෙ වෙලා තියෙන්නේ ළමයා අධ්‍යාපනය තුළින් පෝෂණය කරලා නිපුනතා තියෙන යගේ දක්ෂතා හඳුගන්නේ නැති සභාවයකට ඇවිල න. එතොත් හැබේ අතන්්ඩි එ ඕනේ නෑ ඒ පැරණි අධ්‍යාපන ක්‍රම ඇතුළ ඒ අයට පුළුවන්කම තිබ ඒයට වටපිටාව නිර්මාණය වුණ මෙන්නම තමන්ගේ කුසලතාවෙන් හඳුනගත් මහිතන ඒකට ඒකට අපි සසාධකත් වර්තමානය වෙනකොටත් අපිට අම්මටනමකට තිබුණ මේ ආපු ශිල්ප පරම්පරාවන් තමයින අප අන්දුර විශේෂයෙන්ම මේ නර්තන සම්ප්‍රදායට ඉදිරියට අරග අද වෙන තුරුත් ඉන්න මේ නර්තන සම්ප්‍රදායට එම සම්බන්ධ මේ ගුරුකුල විශේෂම දැන්ව මහනුවර වගේ මේ ආස්ශ්‍රිතව ඉන්න ඒ ගුරුකුලවල තවමත් ඔය මේ කලා ඇතන දැනම් කලාතන පොට නගරයට ඇවිල්ලා නමුත් මේ බොහම ආසන්න කාලයක් දක්වත් මේ ගුරුුවරයගේ ගෙදර තමයි කලාන පැ ගුර ගෙදර සංකල්ප ගරුවරයා හමුවේ තමත් මේ සියලු දේව. ඒ විතරක් නෙමි ඉතැන්දිී තව අනිදේවලු ප්‍රගුණ වෙනෝ. එතවට උයන්න පිහන්් ගෙවල් දොරල්ල වැඩකටයතු කරන්නේ සිරිත්වරිත් ආචාරධර්ම සංස්ෘතිය එතට මේ ගුණධර්ම ගුරුවරයට ගරු කරන්න කොහොමද. ර්තමාන සමාජි ඔයේ දේවල් ටිකටික ඇත් වෙලා යනවාම ඕකට අපි නිදසුනක් කතා කරමු මොකදමි ධදිතිීක අධ්‍යපනත් කතා කර දිතුුණන අධ්‍යාපනය කන පන්සල මෝලික කරගෙන එතකොට මේ කාලේ වෙනකොට දැන් ටිකටික ව්‍යප්ත වෙලා මේ පන්සල මෝලික කරගෙන තම අධ්‍යාපන මධ්‍යස්ථාන නිර්මාණය ව පන්සලට අපි යනකොට පන්සලට නිකම් යන්නේන යම් ශික්‍ෂාකාම ඒක්මුණු පිරිසක් එක්ක යන්නේ. අධ්‍යාත්මික පැත්තකුත් එතන තියෙන ආකල්පමිය වෙන සකුත් තියෙනවා එතකොට ඒ ගුණ ධරමත් එක්ක තමා පුද්ගලයා එතන නිර්මාණය වෙන්නේ අධ්‍යාපනය මූලික කරගත්තා වගේම එයා නිර්මාණය වෙන්නේ එතන අ යම් මේ සදාචාර සම්පන්නය තියෙන පරිසරයක් ඇතුට ොට ව්‍යාකූල මනසක් නේ හැබන් මෙතන පන්සලකේන්ද්‍ර කරගත් අධ්‍යාමනටාව තුළ මේ කිසිමගෙනට බලපෑමක් නෑ ඔයා මේ කළන්ඩ ඕනේ කියන මේ කළ යුතුයි කියනෙ තම තමන්ගේ සේණින් තෝරගන්න පුළුවන්. පන්සලම පදනංගලා තමා චිත්‍ර ශිල්පේ දැ ලංකාව පුර අපි ඇවිදදාාම කොහෙද චිත්‍ර තියන වෙන ැවල දගෙන අපිට හම්බෝවෙන්න එක මේ එක තැනක් සීගරිය විතර රාජමන්දරයක් කාශය තියන්නේ. අනි හැම එකම කොතන තියන් පන්සල මූලික් කරන එතකොට ඒ යුග අංවල නිපුණතාමටමට ඉහලට ග කියිය චිත්‍ර කලා. එතකොට වර්තමානය තුළ අදහ ලංකාවට විදේශය විනිීම ගලා ගැනීම මේ වහින්ද නෙවී. එතකොට කැටලා ගෘහනිර්මාණ ශිල්පි. එතකොට කොච්චර දියුණතාව ඒ ඒ ශේත්‍රයන් වල ඒ කෙන නිපුනත්වයට පත් කරනු. එතකට දැන්වර්තමා දැන්දුතිීක අධ්‍යාපන රටාව තුළ තියෙනවදි කෙල බලන්නකෝ ආංහම නිපුනතාවේකට පත් කරන. ම ප්‍රගුණ කරනවාද කියල් දැම ඒ අදැකීමම පුතාල දකිනවා පුතාල විඳිනවා. එතකට අපි යම් රාමුවකට කොටු කරගෙන පරිකල්පන ශක්තියත් නැති කරගෙන මෙන්න මෙතනට ඉල් ෙදර පන්සලක ේන්ද්‍රරගත් අධ්‍යාපනට තුන්ග පිරිවන පිරව මම මුලු ඉතිහාසම කතා කරන එක ලොකු විෂය වි පතයක් වෙන හිද. එතකොට පිරිවන මූලික කරගෙන තම අධ්‍යාපනටාව නිර්මාණය වෙන්නේ එකන් තෘතියක දැන් අපි කියන්නේ විශ විද්‍යා මටමටයනවා. එතකොට එයා යම් පර්ේෂකි දැන් පර්ශක ඉන්නවද මට එන පස්්න අපටත් පස් නැතිෙනවන දැන් පර්ේෂක ඉන්නවද.ර් පර්ේෂකය කියන්නේ යම්ශේෂත්‍රයක් පිළිබඳව කැම්ඹුරිින් අධ්‍යියනය කරලා. ඒ අධ්‍යනය කරපුදී විවිධ නිර්ණායක මදිී විධ ක්‍රමමේදය මඳින් අත්තදා බල්ල හෝයලා බලලා. යහපත් නිවැරදි මතයක් සමාජගත කරනන පර්ේෂණය අවතා අවසාන ප්‍රතිඵලවෙන්න ඕන් දැන් අපි පර්ේෂණය කරන්න කොහොමද කවුරු හරි කියපු පොත්පත් කහිපයක් ඇරගෙන හොයලා බලලා අපි ක අපේ පර්ේෂණ ප්‍රිකාාවක් ඉදිර දනවා රිත් ක හැබයි පු්නෝෝ වැඩ එක්කොම තින කොයි උදරත පාට කොයිෙන් හරිගත්ත දව අපි ඔයොදැන්න ඕන් අපේ මතය ඉරිපත් කරන්න බෑ එතකොට මේකන මං එක නිදසුනක් ගන්න දග හඳරු ලංකාවටනවා. ලංකාවේ අධ්‍යාපන ශේස්ත්‍රී ඉහළම තිබ්බ තැන. උන්වහන්සේවන් පසේ උන්වහන්සට පර්ේෂය නිබන්ධනය අදන හා විහාර භික්‍ෂුණන මහාවිහාර තමා මෝලික පිරිවන ලංකාවේ මූලින්ම ආරම්භවෙච්ච පිරිව සම්පදාය මිදු හාහරතන් වහන්සේගේ වැඩමකරුවන්වල් මහාසයේ ආශිතව නිර්මාණවෙච්ච විහාර සංකීරණය තුළ. එතකොට මහාවිහාරයට එනවා බුද්ගෝසාහාදුරු ඇවිල්ලෙ වල්ලා උන්වහන්සර දෙනවා නිබන්ධනය අපි. ගොඩා කද්්‍යනය කරන තාමත් කියවල තේරුම් ගන්නඩත් බැරි එච්චරකට ගැඹුරු කාරණාවන් අන්තර් ගත වෙච්ච විශුද්ධි මාර්ගයේ. විශුද්ධමාර්ගේ පලවෙනි පොත කියල දෙනවා. මහා්‍යර භික්‍ුන්හසල මේ පොත නෑ කියල කිය තව එකක් ලියන. ඒකත් නෑක කිය තුන්ගනි පොතත් දීල ගෙනත් දුන්නම් පස්සේ මේ මහාවියාර භික්ෂුන් වහන්සලා මේ පොත් තුනම එකට තියල පරක්ෂ කලබන මොකක් හරි වෙනසක්ට නද කිය විශය කරුණ ූල. දැන් අපි නිබන්ධනයයක් කරනොකට කොපි කිහිපයක් දෙන්න කියලා තිරන්නේ දැන් මේ ඒ හොක්කෝම මේ කට්ටියත් කොපි කර ගැන. ඒවා ඇරගැෙන යැබැ ඒ කට්ටී විදිරතමා දැන් අපට දීල තියෙන. අප ඒම දේවල් ඇරගැෙන දැන් අපිට දීලා තියෙනවා ඒඇයගේ සොයා ගැනින් විදියට. එහෙම දීලා දැන් ඔ අරවිදිහකක් කරන්නේ. මෙයා එකතු කරන විෂය කරන හරියටම හරිද. පර්ේෂණය කරන්නවුන් හොයල බලන්න ඕනේ විර්ශණය කරන්න ඕනනි විමර්ශණනය කරලා තම මේ යම් තැනකට එන්නවෙන්න හැබැයි වර්තමාන අධ්‍යාපන රටාවත් තුළ ලොකු ගැටලු සමුදායක් තියෙනවා පරේෂකයන් බිහිවෙනවා ද කියනක් කාරණ කාරනාව ඇතන්ද මං පූජන හැරන අම තන අප හන්දුරන්ක මේ වික්්‍රහ හොඳ සදිිස්ථානය කරන ඒගවට යන්න තියන්නේෙ පූජන ස්කෝල කියන්නේ හොන දහම්බෝනේ දන්ය අධ්‍යාපනය හම්බනා ඒකන් අධ්‍යාපන මොනවද පැහදිලි අපිට අල්ල ගන්නයක් හම්බුුණාද අල්ල ගණඩ කියෙල් දෙයක් කිය ේ අධ්‍යාප කරමය ඇතුර අපිට ඕන දෙද අපිට කරන්න හම්මු නෑන අපි කැමති දේව ල අපිට කරන්නඩ හම්මු නෑ අපිටඒ පන්ති රාමුක්තින දෙේ රාමුව දෙන ශිෂ්‍යාවක වෙනම රාමුව හයෙන් පස්සේ කොල හ පන්තියන වෙනම රාමුව ඊටසේ උසස් පෙල පන්තිවල වැඩම රාමුව ඔය රමුලදන අපි වැඩකරේ ඇත්තටම අපි රාමුවල ඉට ඕන ම තිබෙන ංහිතන්නේ. ල්ලගත්ත කියල දෙයක් නෑ මංහිතන්නේ අධ්‍යාප ක්‍රමය තුළ මගේ අප හදුුරුවන් කැමති දනේ පැරණි අධ්‍යප ක්‍රමයගෙන කතාරද අප හමුුරුව වම මේ පැරණි අධ්‍යාප ක්‍රමයගෙන සිතීමේ අයිතියක් නිදහ ශක් තිබ් කියලා හිදි ඇත්තරම දැන් අපිට කෝ සිතීමේ අයිති සල නිදහස ඇත්තරම නෑන අපිට ඕන දෙවල් අපි කරන්න බෑගොට මට මතක්ව න මේ ඇැි සිල බැස ති සිතරීම අයිතිෙන කියල ක පන්ති පාඩමක්ම මේ සිතීම අයිතිගෙනමී කාලාම සූත්‍රයගෙන ඒ හොඳ මාතෘකාවක් ඒ මතෘකාවට එද්දී ඒ මත්‍රකාට කලින්වං තාචෝටි කාරණාවක් එකතු කරන්න හඳුර දැන්දැන් අපි අප දැන් පිරිවෙන් අධ්‍යාපන අපේ දේශය අපේ විශ්විද්‍යල පද යකන ල්ලා අපට මොකත් මේ ේ උනේ කියන රන්න කාරණ මතු එදදි දැන් හිතීමේ නිදහස තිබෙන දෙම මුලින් මතුකරපු කාරණා තුළ තිබ්බා තමන්ගේ සේණය පිළිබ තමට හඳුගන්න කොසලතා. ම සිම හ ර්තමානයේ ඉස්සර අපි අධ්‍යාපනය ලබන කොට අපට තිබ අධ්‍යාපනය මෙවලන්ටික මොනවද වැල්වලිපේ වැලිපිල්ල. ඊට පස් එපුස් කොලපොත පන් හිද. මේ දේවල් තුළ දැං උදාහරණක වැලපිල්ල. අප ිල්ලෙන්ක් ියලා අපි අඇයි අතිීම ව්‍යහාට මෙහට කරලා. ඒ ක්‍රමවේදය තුළ තියන අපි මේ මාංස පේසී වැඩ කරන සහ මොලත් මොලය එකන අවධනය යොමු කරලා හිත යොමු කරලා වැඩ කරන. එතු මේ මොලනුත් වැඩ කරන්න අතිනු තරගන්න දැන් ඔය ක්කෝමයින් කරලා ළමයට කලේකුඩිය අත්දනවා ඇයි අර වැඩි පිල්ලෙන් කරපු වැඩි තම දැන් කරන්නේ. දැන් ආය අලුතින් ොකද කරන්නේ. ළමයා මේ ළමයෙන් ඇගිලි වැඩ කරන්නේ. හිතන්න පොත් කියවන්නේ තාක්ෂණයට යොමු වෙලාන්නේ. එතකොට එහෙම කරගැන දැන් අර. ඉන නිදහසගෙනන කතා කරන්න එන්න කලින් බින්න අපේ ලංකාවට අතීතේ ඔක්කෝම් පැනිිහලාගැෙන ඉන්න. ආර පුදුම රහ තැන ඔ අපි හමුදුරුව කියනද මේ වෙන කොට අපිට පිරිවන්න අධ්‍යාපන ක්‍රමේ තිබුණ ැනේ විශ්විද්‍යාල මටම දක්වා එතන ියාට පස්සේ අපේ තිබුණ පන්සල ූලික පස මලි ඒ ල ලි ද්‍ය ති ඒක තිබ ඒක ක්‍රමක විශ න ද. ොන්නරු යොයේදී දඹ දෙනී යොගයේදී රචනාවෙච්ච සාහිත්‍යය ග්‍රන්ථ බලන්බංස කතා ඒවගේ විධාකාර පන්සේ පන ජාත පොත් වහන්ේ ආදී කොටගත්ත මේ ද කොච්ච රසවද කියලබල දැන් ඒ වගේ සාහිත්‍ය නිර්මාණ බිහිවනවාද අන්නේ නැවතීම ආරම්භූලය කොතන ආ නැවතීමට මූලික වනේ ලංකාර මංගනකිවන පැිහලා ගෙන ඉන්නම පිරිසක් කියල මේ හරි රහ කෑම පතක් වො ගෙතිබ බට මේක මහා සම්පතා අපිට තාම තේරුල නැතිවුණට මේ අර නිධානයක් ොඩ ඉන්න බහිරෝ වගේ ලංකායි මිනිස්ුට වෙලා තියෙන්නේ ඉච්චර වට්නා සම්පතමේ මුහුද වටේම තිය නොකට ම මහා සම්පත් ගොඩක් තියෙන මේ රටේ හැබැයි බටයි පිටිං ඉන්න අය මේ සම්පත්තික දකිනෝ මේක ඉස්සලම දැක්ක පිරිස තම ලන්දේසින් ඉට පස්සේ පෘතු ගීසින් ඉංග්‍රීසිීන් මේ අයාාවන මේයි ලංකාවට ඇවිල්ලා ඉස්සල්ලාමාව ලන්දේසි ලදසිං වෙල්ල මේ අය තමන්ට අනුගත වෙන පිරිසක් නිර්මාණය කර ග්ඩුවන් යටත් කරගඩ යටත් කරගඩ මුහුදු බඩපදේශවල මේ අයමකද කරන්න. ටික ටික තමන්ගේ ආගම ව්‍යාප්ත කරන්නවන්. සහ තමන්ට එහෙමයි කියාගෙන වැඩ කරන පිරිසක් නිර්මාණය කරන්නඕන්. එහින්ද මේ අය කරන්නමොකක්ද පෘතුකිසි පාසල් ක්‍රමයක් නිර්මාණය කරන මේ වෙන කං අප දැව කතා කරනෙන පපුතුල තිබීමමොද අප පසල පන්සල මෝලිකරන අධ්‍යාපන රටාවයි එතන එහට ගහ පන්සලට වැඩිය චොට්ටක් එහට ගිය ගිහි දරුවන් ඒ වගේ පැදි භික්ෂූන්හසලා භික්ෂුණීන් වහන්සේ ආදිකොට ගත මේ පිරි අධ්‍යාපන රට ල ලබපු තැන දිබබි තකොට දැන් මේක තුළ භික්ෂූන් වහන්ේ නායකත්‍යය දුන්න බිහිදු මහරතන් වහන්ස ලංකාවට එනකොට තිබේ බ්‍රහ්මණයන් මෝලික වෙච්ච රත්තුමා ශාසනා කරන්නේ සියලු දේවල් පාලනය කරන යයි. එතවට භික්‍ෂන් වහන්සේලා අධ්‍යාපනය තුලින් ඉහෙලට ගිහිල්ලා සමාජයේ යම් දිසානයවිට ඇරංගන මුරදේවතවන් වහන්සේලා කිය නිකියන්. එතකොට ඒ යියමවාහන් වහන්සේ පට පත්න ඒස්වාමන් වහන්සේ භික්ෂූ වහන්ේ. එතොට භික්ෂන් වහන්සේ මොලික කරග මිනිසුන්ට නිවැරදි දිසානතියක් පෙන්වා. හරි යායුතු පැත්ත මේ පැත්ත තමා ඔගොල්ලෝ යන්න ඕන මේ පැ මේ ජීවිත මේක කරගන් ඒක යථාර්ථ වාදවූ පෙන්වා දන්නේ දහමත් එක්ක එතකොට දැ මේකට අපිට වහල දැම්මම් පස්සේ අපිට පේනෙක වහ දැම්ම පස්සේ අපි අන්ද පිරිසබ බවට පත්වෙනවානන්නේ ඔන්න දැන් අපේ ලංකාවටපු ලන්දී සිින් ටිකමොකද කරන්නේ ංයි කුබු දිහා බලාගන මේ අයාවේ වෙනෙන සම්පත් ලාගතට පස්සේ මේ අයට ජනවාස පිහිටව ගන්න මනාව බ පිහිටවගත්තන් පස්සේ මේයට වැඩ කරන පිරිසර අර අපින්තර් සම්බන්තාව ගඩන්නාගන එකක් භාෂාව පස්නෙ සො ලතින් භාසාාව පෘතුගීසි බාසා මේවා ඉගෙන ගන්්ඩ ඒ අයට යම්යම් තැන්වල ස්ථාන පිහිටවවා ඔ හඳුන්නනවා ඒයගේ පාසල් ක්‍රමයක් විදිහ නිර්මාණය කරම වෙන මේ පාසල් තුළ මේ අය එකක් තමා උමනාම එක ටිකට භාෂාව ගන්නන්න එක ඊළඟක තමා ආගම ව්‍යාප්ත කරනයක කතෝලික දහම රැපරුමා දහම ක්‍රිස්තියාානි දහම මොකද ඒ අනුගමනය කරපු දහම අනුගමනය කරන පිරිසක් නිර්මාණය කරණය එක සහ ලංකාව අධ්‍යාපන කරම නැති කළ දා නක එතකොට මේ අයට ඔය පසුබි අඩිතාලාලම ටික ටික දාගෙනන මේයගේ පස කරමේද අ දාගෙන මොකද පිකට ඒ මාතෘකාර ගැඹබූරී කතා කරන්න එන්න මොදක ලොකු පුළුන් මාතෘකාවා මොමයි මතු පිටින් කතා කරන්නේ එතකොට එහෙම පිහිටවලා ඔන්නඒ තමන්ට වාසි සහගත පිරිස නිර්මාණය කරගන්න නිර්මාණය කරගන ඒ අය හරහා දැන් ටික 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 හුදු වැඩ පපදේශය තමන්ගේ බලේත හවුරු කරගන්න. ඒ අය කියන අයඇ අර අපි මේ වැඩසටහන පලවෙනි දවස අපි කතා කරපු අ කාර්මික විප්ලවය යුගයේදී කාර්මිකරණය තුළ ඒයට නිස්පාධනය කරගන්න ඕනේ තමන්ගේ වැඩ කරන පිරිසක් විතන්නේ තමන්ගේ නීතියට රාමුට වැඩරන පිසක් විතරයි නිර්මාණය කරගන්න ඕවන නුන. ඊට පස යමොකද කරන්නේ අන්නේ විදියට තමන්ගේ පිරිස හදාගන්න. මේ හදාගත්ත පිරිසයි සරහට ඇරන් යනකොට නද මේ අයගේ වැඩයි සාර්ථකයි හැ ඒකට වැඩකල් ඉඩවෙන්න පෘතු ගීසින්. පපුතුගීසින් ඒවිදහම පාසල් කමයක් කදාගෙන යනව ි කාලයක් යනකොට ඒ විදිහමයි දැමියයගේ වැඩ පිලිවල විර මේයගේ වැඩ කරනයට විතර සමාජය තනතුරතිය ඕක හත්පසම තචුට්ටක් වෙනස්ස වවා ඉංග්‍රීසි පාලන සමයට එද්දී ඉංග්‍රීසින්ට ඕනකම තියන තමන්ගේ බලය මුහුදු වැඩ විතරක් නෙම මැදරත්ගේෙන්. ඇතරගේන්න න න්නට පාසල් ්‍රමවේදයක් ආරම්භව වෙනෝ මිෂනාරි පාසල් එතකොට මී අයගේ ප්‍රධාන මිලක් කියවුණේ ද මියයි නැතිවෙලාට මේ පාලනය කළ එකට වැඩේ කල දින පිරිස නිර්මාණ කර. එතකට ඊයට ඕේ මිෂනාර ආගම ප්‍රචාරය කරන්න හ දැ පාසැල් සියට අනු නමයක්මාගේ ආරම්භ වෙන්නත් අපේආම්ගන පල්ලිය මූලි කර මූලිරගෙන පරිපානය සහ ඒ තියෙනඒ ක්‍රියාවිතය තකොට පල්ලියත් එක්ක තමයි මේ මුලු අධ්‍යපන රටාව නිර්මාණ එහම නිර්මාණය වෙලා මේ කට්ටි ටිකටික මේ ඉස්සරහට යනකොට දැන් ඔන්නද මේ කට්ටිය රටාව හැදුව තමන්ට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර ඒ නිර්මාණය කරලාමං අපි අර කලින් කතා කරපු සාකච්ඡාව තුළ තියෙනවා දැම් රාමුව ඒ රාමයෙන් පිට පණින්ඩ බෑ. ආගේ රාමයෙන් පිට පණිනවාන්නං මේ අය සමාජී තුනින් ප්‍රතෙක්ෂේප වෙන වෙනවා එතෝට ඒ අය තමන්ගේ අයට ඉගෙන ගණ්ඩ කොළඹ ප්‍රධාන පාසල් කියලා සංකල්පයන් නිර්මාණය ව ඊට පස්සේ අනිත් අයට ඉගෙන ගඩ ගමය පාසල් කියල පාසල් නිර්මාණය කරන එකො මුල්කාලන ඉංග්‍රසිි ාසාව අධ්‍ය අධ්‍යාපන ලබන්ඳව මේ යට ලමයියාව නැතිහින්ද සහම ඉගෙනගන්න හැමෝටම අනිවාරෙන් සිංහල දෙමල මුස්ලිම් මේ හැමෝම ක්‍රිස්්තිාය කරන එකට ලක්වන්න ඕෝනි එකන ඒ දහම අනුගමනය කරන්න ඕනේ ඊට පසේ දහම ඉගෙන ගන්න එතකොට ඒඇගේ ඔන්න ආගම කියන විශෂය පද්ධ තියනවා අර පැරණ අධ්‍යාපනය ක්‍රමය තුළ ආගමක් කියලා විසය ඇ තිබෙන ජීවිධයක් කතා කරන දෙයක් තිබ්බි දැම්මක දෙලාති. ටික ට අන්න දැම්ම විසේ. ඒ විසේ ගෙන ගන්න ඒ විසේ අනුගමය කර පිරිසක්කින්නවා හැයි ඒකට කැමති ැද පිරිසකුත්තිනවා. එතකොට පසුකාලීනව අධ්‍යාපන යම්යම් ප්‍රතිසංස්කරණය කරනකොට ඔන්න විසේ පද්ධතිය තුළට එකතු වෙනවා. ුද්ධරමය කියන වි කතෝලික ධරමය ස්ලාම් ධර්මය හිදු දරමය ඔවිදිහට ඒහාම් බැඳිච්ච පාසල් එත් නිර්මාණය නොන. බෞද්ධ පාසල්, හිදු පාසල් මුස්ලිම් පාසල් විධර පසල් නිර්මාණය නො.වෙන්න මේක මූලිකම ක්‍රමවේදය වනේ තමන් අවශ්‍ය කරන පිරිසක් නිර්මාණය කර ගැනීම පමණ. විදක්ධ සමාජයක් නිර්මාණය කිරීම නෙමේ වර්තමානය තුළ අපි අත්විදින්නේ, මට අවුරුදු හයත්සීකට කලින් මේ දාපු අඩිතාලමේ රාමු ඉඳගෙන තම තාම අපි ස්සරහට යන්න. ඒකින් එහාට යාගණ්ඩ පුළුවන්කමක් නෑ. හැබැයි ලෝකයා අපි පහු කරලා ගොඩත් දුරස්සරහට ගිහිල්ලා. අපි තාම ආං එතනට එනකොට අර පුතා මතක් කරපු චින්තන නිදහස පිළිබඳව. අපිට ඔව කතා කරන්න පුළුවන් මෙතන මේ ප්‍රධන මාතෘකාව බවට පර්ත්ථ කරගන්නත් පුළුවන්. මේක කතා කරනකොට අපිට තවපුංචි එකතුකිරීමක් එකතු කලලා දෙන්න පුළුවන් දරුවන්ට විශේෂයේම සාමාන්‍ය පෙළ භාගට නොදරයදීම තැ අපි පහුගේ කාලෙ කතා මේ අප හැමදේකම මූලික බලාපොරොත්තුූේ ලංකාව බොහෝ දෙලක්ස තිස් සටදාහ විභාගෙලියලා තිස් නවදාහක්ම බුද්ධර්මය අසපත්වීම ප්‍රධාන කාරණන මේ ආසන හේතුවක් කිදි අපිට දක්වන්න පුළන් එතකොට අරර ආගම කියන පශ්නය ොතන ඇල් තියෙන. තකොටම ආගම විශය උගන්නන ගුරුවරු කවුද ඒකට පාසල් තුල් ලැබිල තින තැන ඒකට මූලික වෙන්නේ කවුද ඒකට පරිසරය දැන් සමහර විද්‍යාලවලට මේක නිකං මේ බුද්ධරම විෂය වැඩකට නැති විසයක් වගේ මට්ටමට ගෙනා ලතියන. මේක ජීවිතය කියල දෙන පාඩම කියන කාරණාවලෙන් අයින් වෙලයින්නේගට්ටි. එතකොට මං ජීවිතය කියල දෙන්නේ කොහොමද කියලා ම එක කාරණාව දරුවටත් ප්‍රයෝජනයක් වඩ ඕන හින්දා එකකොලහ පන්ති. දරම ශයට ැනිිච්ච කාරණාවක්තියනවා පුතත්ක කතා චින්තන නිදහස. සිතීමේ නිදහස නිදහස පිළිබඳව කතා කරන ඉහල්ලම පෙළේ තියෙන සෝත්‍රයක් තමා කාලාම සෝත්‍රයක හොඳයි කාලාම සූත්‍රයේ විග්‍රහ කරන්න අපේ හාමුදුරුවන්ගේ මන්තව නිදහසර තියාගන්නවා ඒ ඒ ඉනිාසර ලබාගන්නම තමයි මම පූජන අයත්ක ොඩක් ඔය පැතර හැරේ. දැන් මේ මේසා වටින මහා සූත්‍රධර්මයයක් විශෂපතයට ඇතුළත් වෙනවා. එතකොට මේ ශිශ්‍ය පරම්පරාවල් වලට සිතීමේ නිදහස කියන එක එෙමත් නත්තං බෞද්ධ දර්ශනය තුළ සිතීමේ නිදහස ගෙන රාමුව හදලා තියෙනවාගැනේ විෂ පතය් ගන්නනවා. මේ විෂ හරියට ඉගැන්වා නං හෙමත් නත හරියට ඉගෙන ගත්තා නං හෝ මේ විෂය හරියට ධර්ය කර ගත්තා නං මම හිත මට දැනෙන කාරණාව අපිද රාමුොක්තුර තියෙන බව සැබෑවා. මේ රාමුව තුළ පවා අපිට කිසියම් ඉලක්කයක් හදාගන්න බැරිද දැන් අපි කැමතිවනත් නැතිවනත් අප හු ාමු හදල දී ඉවරයි දැ මේ වෙල අපිට රාමුව බිඳ දම්බලා නිර්මාණයක් කරන්න පුළුවන්කමක් අපිට නැහැ. අපි තවයි දිරියට මේ රාමුව තුළින්ම යා යුතුයි. මේ මේ විෂේ කොට සොහම දෝගලට දැනුේ මොක්ද මේ පාඩ මොගලන්න කොයි දිීර දොගලන්න සබන්ධ වනේ ඇතටම මංතය අපිට චින්තන නිදහ කිරව මේ පාඩ ප සම්න්ධයන්නේ කො හැන්තදිරී කියැ සාමාන්‍යබල අවසාරන වසර දහයි කොළ ඉලින් සාමාන්‍ය ප්‍රවසර වසදම අපිට ඔ නිදහස චින්තන නිදහස කියෙන මේ පාඩ ඇතුළත් වෙන්නේ ඉන්න චින්තන ඔය ඔය කාරටවත් එක මංහිතන්නේ අපි රාමුව තුළ තවත් ගමන් කළ යුතුද කියෙනෙ ප්‍රශ්නය තිබ්බන්නේ ක අපිට කෙනෙක් ඇවිල උගන්න නො අපි ඒකා එහෙයි එහෙහි නි අයෙන් අපි හැමදාම ඔහු කියලා පිළි ගන්නවා ඒත් අපිටයි එතිනි හට දැකි තන්නඩ ප හැමදා හමත් තන එකයි 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 දෙකයි තුනයි කියන එ එතනි නිහාර දෙයක් අනිවාරෙන් තියෙන්ෙන පුුවක්නේ හැබැ ඒහම අපි හිතුවත් ඔය සිතුලට මොක් වෙෙනන්න ප්‍රශ්න සිත්තුුවත් මුහද වෙන්න අර නෑ උමුඹලට අපිට අප ගුරු ගරලදී මෙහෙමයි අප ඔගොඩු ගන්න හෙමයි එකතම හරි ් ග තියන්නේ මේ අයට මේකේ මේ මං අපි ද කතා කරද්දියෝක මාතෘකාවක් කොුණා මේ විෂය කාරණ උගන්නන්ඩ එන කෙනා සාමීන් වහන්සේ නමක්ට නම් ප්‍රායෝුක ජීවිතය අධදැකවුම් තියෙනවා සහ ඒක විෂය කාරණාව පැහදිලි කරලා දෙන්න පුලුවන්කම තියෙනවා එතකොට පුතාකිව වගේ විද්‍යාව උගන්නන ගුරතුමී එනවා ඇවිල්ල හරි පොත පෙල්ල ගන්ඩ පෙල්ල ගැන පාඩම කියවා. ඩ කියවලවනම් පස්සේ කතාව ඉවරයි මේකට්ටි ගත්ත දෙයක් නෑ එතකොට දැන් මේ පාඩන් තුොල දැිට දැන් අ රාමෝට වැටලනින් මේ රාමුවෙන් අපිට යහා යන්නත් බෑ හැක තේරුම්ගන්න ඕනේ හිතේ තියාගන්න ඕන කරනාවක් මම මේ රාමෝ තුල එඳඟන මේ වැඩේ හරියට කරගන්න මේකින් ගොඩ යනවා හැබැයි මේක මගේ ජීවිතය කරගන්න නැක කිය කරන ජීවිතය කියන්නේ ඊට එහා අපි ලිින් වැඩිය එක්ගේ කියන දැන්නේ නද අප පේනේ වාමුව මේ ලිින් කටයිම් පේන ටික විතර හැබ අප උත්සාහ උනටාව අපට වට පිට පේනවා. ඒ වැටපිටා පේන්නේ කොමද කියේලා බුදුරජාණන් වහන්සේගේ කාලේ. බුදුරජාණන් කේශපුත්ත කියන නියම් ගමන්ට වැඩම කරනවා. බුදු හාමුදුර වැඩිය කිවවන් පස්සේ මේ කාරි ලස්සන සුන්දර කතාව. කේසපුොත්තේ ජීවත්වෙන කාලාම කියන පුද්ගල ඇතුළ පිරිස තමන්ගේ අනුගාමික පිරිස එනවා. හදර ද ස්තරයන් වහන්සනමක්න බදුහාන්දුරු හම්බන්නේනවා ඇවිල්ලා දෙමමේ කියන්නේ පාඩම් ඔයගොල්ලන්ට උදාහරණයක් විර විභාගට යනවන මෙන්න මේම ප්‍රසන නිික් ඇතිවන්න පුළුවන් ඔකොල හන්නපුුවන් කාලාම් සූත්‍රී නිධාන කතාව මොකක්ද කිය දැවල්මං කියන්න යන්නේ නිධාන කතාව කාලාම් සූත්‍ර නිධනතාව තම දැව බුදුහාදුද්‍රමේ නියම්ගමට වැඩමම් කරම් පස්සේ කාලාමය ැල්ල කියන බුදුහාන්දුරුවණ. දුම කාරණාවක්තිය ඔබහන්සිකගේ මට පශ්නය අත්යෙන විසගන් විසඳගන් මොකක්ද ප්‍රශ්නේ ස්වාමීන අපේ ගමට එකේකා ආකාරයයි නවා එකක බමුණ වනවා අචේලයකයන බ්‍රාහ්මණයනවා මේ අයි ඇවිල්ලා අපිට ධර්මය දේශනා කරනවා හැම මේ දේශනා කරන්නේ දේශනා කරන ධර්මය මගේ දහම පමණයි හරි අනිත්තක්කොම වැ වැරදි කියලා අපිට දේශනා කරලා යනෝ ස්වාමිනි අපි වික්‍ෂිප්ත වෙලාන්නේ පුදු ඇයි අපි පුදුමට පත්වන දැන් වර්තමානත් ලංකාවේ බුදු දහමටත් වෙලා තින උහෝගේ කරණාව. එකක දේශකයන් වහන්සේලා දේශනා කරනවා ශ්‍රාවක පිරිස විදියට ඔබට මොකද වෙලාති ලා දැම් මකද තේරුම්ගන්න කයිකද හරි මේ කාරණාවය එකතු කරන තිබ තෝක ගැටලුව කෙන. අපිට පරිකල්පන ශක්තිය ායෝගික භවිතය ජීවිතය එකතු කරගන්න බුදුහාමුදුරු දේශනා කරපු ජීවිතා දර්ශයක් එකතු කර දෙන කාරණා ටිකක්. අපි මේ බුදුරජාන් වන්සේද ඇහුවන් පස්සේ බුදුහාන්දුර කියනා ස්වාමන් අපි මහසක්යක්ක්ඇ වෙල මහා විචි චාක්ඇවෙලතින මොක ුදහන්දර වෙලාල කියීම කාලාමය නුම්ඹට සැකේ ඇතුලති හරිම වෙලාව. හරිම කාරණාවත. මොක හරි කාරණාව මේ එකන්න කිවල ොු පිගන්න. කෝකද හරිදි දත් මනසින්දන් තර්ක කිය නසි කොච්චර බලන්න එයා පරිකල්පන දැන් අපි හෙම හිතන්නේ උදාහරනයයක් විදෙන මම ධර්මදශනාවකට ගිහිල්ලා මොකක් හරිකිවොත් එහෙමයි කියල පිළිගන්නවා වින විතරයි අපි සාකච්ඡා කරන්න. ළමයිත් තුල ළමයි දැන් කියා ගැනේ යනවා මෙතනින් එහට දෙයක් නෑ. මීට එහා දෙයක් තියනවා. මින්ට එයා කල්පනා කරන්න ටවන්. ඔලුව හෙසවන්න කමතිනේ අපි හරි සරලව ජීවිතය ඔහේ ගලාගෙන ඇන්න තමක් කැමති මෙන්න මේ ගලාගෙන න්න කැමති භාවයට තවල් පොඩි නි අපි නිදහසක් එකතු කරගම ආංකතම හිතීමද හිතන්න නිදහස නැත්තං අපි හිරවෙලාන ආ හිතන නිදහස බුදු හාමුදුර දේශනා කරන කාරණ දහයක් ඇටති ඒ කාරුණ දහයන් කෙටියෙෙන් මතක් කරනවා නම් ම අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය පිටක සම්පදාානය මා තක්ක හේතු මා නය හේතු මා ආකාර පරිවිතක් කියන මා දිිට්ටි නිජ්ජානක් අන්තියා මා බ්බර උපතාය මා සමනෝනෝ ගරු බුදුහන්දුරු මේ කාරණ අද්‍යහය කියනවා යමක් තේරුම් ගැනීමේදී දැන් අපේ පාඩමටත් මේ වැදගත්වෙනවා යමක් තේරුම් ගැනීමේදී සහ ජීවිතයට එකතු කර ගැනීම දී කොහොමද එකතු කරන කියා පලවෙනි කාරණ අබලුන් මා අනුස්වේද. අනුස්සවෙන කියන්නේ ආරංචි මාත්‍රයකින් යමක් පිළිගැනීම අපිට කෙනෙක් කැවිල්ල කියනවා අගට ලූ ප්‍රත්‍යය දාලා මෙහම වෙලාලු උනාාලු කියලා කීව ගමක් හබද කරන එ මේක වෙලාන මාර වැඩේ අපි මේක තේරුම්ගන්න මේක තමා හාරි අදකාල එහෙම වෙලා නැද ඔු පලවෙනි පශ්නේ ජීවිති. ගොඩක් දවල් තරම්න්න ෝ මාත්‍රයන දැ මේ ප්‍රශ්නය දැන් පූජනක ගොඩක් ප්‍රශ්නට ැක් දැන් උත්තර ලැබින් පදනක සහරක් පෙලාවට අපි අපි අවසානය ප්‍රශ්න කරනු මේ ඉගන්නවුවටඇති වැඩක් නෑ මේ උගන්න එක වෙල තේරුමක් නෑ අපි හිරවෙලා අපිට හිතන්ඩ දෙන්නේ නෑ හැබැයි අපිට හිතඩ හිතන්න කියන ලොකු පරාසක මේවා කරන්න කලින් අපිට පන්තිය තුළ විශෂය තුළේ ිංවා කොටනාගන්න පරිසේ ති නම ම කියන්න මේ රම ඇතුල ඉ අපිට කරන්න පුළුවන්දේ ට. එතකොට පමදන් ඒ ඔබහන්ේ දැන් මේ ේශනා කරමි කරනාව අරිමවැ ගත්ද මේ අද වෙන කොට මේ රටේ තියන සමාජය බරප ්‍රශ්න වෙලාටි දකිවා මාජ මාධ්‍යය හලන් කරනමටම පවාවයිවා. අර මොකද දෙයක් හරියටනෑ අර ලූ ලෝ අදහසක් කලිය දැම්මට පස්ස මුළු සමාජම ඒ කියන මේක අත්වන්දපු අත්දැකපු තමන් ප්‍රයෝගක භාවිතකරපු කවරුත්නෑ. කවුරුහර කෙනෙ කියවූ පලියට. අපි එක පිළි අරගෙන අපි ඒ පසු පසක මං කරනවා. ලංකාේ ගොඩාක් ප්‍රශ්නවලට හේතුුව වෙලා තියෙන්නේ ඔන් නොය කාරණාව එතකොට දැංව් මේ මට මතකෑටයෙන විසිය නිර්ුදේශයේ හැදිලා තියෙන්නේ අවුරුදු අටක් පහලවක් වගේ කාලය ඇතුලට වෙනස්ේ නන දැන් මතකොට මේ වෙනකොට දෙැන් අවරුදු හය පහකයක් ගහි ගතවෙලා ඉවර දිදහස් දාසේ මට මතක හැටියට මගේ මතක නිවර දිනම් දෙදස් දාශේවගේ තම මේක නැවත සංසෝධනය වනේ එතකොට මේ සංශෝධනය වඋනාන්ට පස්සේ දෙදස් දාශයනම් මේ වෙනක දෙ ෞුද්දු කියක් කීදනය කෝල සාමාන්‍ය පෙළ කරලා සමාජ ගතවෙලා දග ඒ සමාජ ගතවෙච්ච යම් ප්‍රමාණයක පිරිසකගේ මේ පලවෙනි කාරුණා නිදහස මන්ගේ හිතව නිදහස හදාගන්න වල තැන මේ කරණාව ජීවිත එකතු කරන තිබන කොතන දපීනවා මක දැන් අප අප්‍රශ්නවලට ගවේශෂන සීලියව හොයෙන කෙනෙ න්නවට ඉන්න ෑ ඒැන ඒක හරි ඒකැ දැන් අපිත් ඇතකාලීනව දැක්කා අපි සිතීමේ නිද එක නිදහස කියෙන කාරණාව වෙනුවෙන්ම ගිය? පිතුලට නමුරුවලා අපි තුළින් මේ කහොයාගන්න අට වඩ වෙන කාටරි ගාල වෙන කාටරි ගිනිතියලා වෙන සස්කෘතියකටරි ජාතියකට ආගමකට රටේ රජරුවන්ට නායකයට හරිකන්නෑ කෙරේඒ කාර්ණාවල හරිවරද මොකවුුණන් අප ඉස්සල්ලම් පෙළවෙන්නේ අපි තුළින් අවහන්සිගෙනවාගේ මේ 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 දන පනිිවිඩේ ඇඟට ඇරගන්න මේක ජීවිතය කරගෙන මේ තුළින් පළවැනියට මේ විර්ක බාග ඇති කරගන්න නෙම ස්සල්ලමට නා අපින නිදසනය උඹබතමයි නිදා න්නති කියලා ඒ මේ එකක්තමයි කරගන්න ඒ ඒගේ සමාජ ගොඩා ප්‍රශ්නවලට මේ පලවෙනි කාරණ බලත අපිට එක කතා කරන නං මේ අද දව සමධන අපිටි මි පශනය ගොඩා දුට යන්න ගො එකම කාරණාවේ ය එක කාරණාව. එතකොට යමක් ඇහි මාත්‍රයකින් පිළිගණ්ඩපා කියන. බලන් කොච්චර නිදහසද කවුරු කීවකිවා. ඇහි මාත්‍රයකින් පිළිගණ්ඩපා අපි අත්්‍රීදල නං අත් දැකල නං අප ඇහැට පෙනනිි නම් උුම් පිළිගන්න එක සාධාරණයි. මැතු පිගන්න පාග පලවනිි කර දෙවිනි එක මා පරම්පරායි පරම්පරාව කියනමොකක් නත ග අම්මගින් මේ විදිීට ගලාගෙනන පරම්පර සමහර කාරණ තියෙනවා අපි ප්‍රායෝගික ජීවිතය දකිනවා මේ වැරදිී කියන. හැබැයි අපි එක වෙනස් කරන්න කැමතිද වෙනස් කරන්න කැමතිනෑ. ඇයි අප පරම්පරා නුගතව? ගතානු ගතිකත්වය කියන වච්නේ ඔත්තැන්න එකතුරගන බොුව. හර ඒ මානසිකත්වයම ඒකම තමා කියන සංගල්පේයට පරම්පරා මත පදනං වෙලා යමක් පිළිගන්න එක වල කියන්නෙල බුදුහන්දේස එහ මානුස්ස වෙන පරම්පරා ඉතිකිරායි. ම ඉතිකිරායි කියන්නේ මේක මහෙම වඩ ඇති. කටකතාහන් අපි යමක් ප්‍රකාශ කරනකොට මෙතැදි කියන කාරණාව සමාජ ගත වෙද්දි අවර්තමානය න මාධ්‍ය තුළින් ඉක්මට අපි කියන විදිහෙන සමාජ ගතවෙන වෙනම කාරණාව. හැබැයි සමාජය තුළ ගම්බදවලට ගියාම අගරබද ගියාම මිනිස්සු අතර යමක් සමාජ ගත වෙන්න කොඳ කටකතා මාධ්‍යයෙන්. එතකොට මේක මෙහෙම වෙන්න ඇති කියලා අපි උපකල්පනය කරලා පිරිිගන්න. එහම වෙන්න ඇති ක කියලා එම අපි උපල්පන කර කියලා නිවැරදි වෙන්නන්නේ. වැරදි කාරණාවක් වෙන්න පුළුව එතකොට අරංචි මාත්‍රේ ඒවගේ ඊලංකාරණාව පරම්පරාව කටකතාමගේ ආව කිය පිරිිගණ්ඩේ පාකිව ඊලංකාරනාව මා පිටක සම්පධානය පිටක සම්පධානය කියන මෙතන පොත්පත්තල ලියවී තිබූ පමණින්ම පිළිගණ්ඩ පාකිෝ දැන් අපි කිය පිදැ කතන දැම පිටක කියන කත්ම අප ද්‍රපිට ගන්න පුුව නොඒ පොත්පත්තිනවා මේ කාරණාව වන්නල දෙෙම කියන ත්‍රිපිටකේ පිගන්න දෙපා කියන කාරණවන්න සහර සහරගෙනෙ වැදි ර ධර්මය වැදදි ටරල න සරපය ල ගද ූප සූත්‍රය න්න සරපයග රදිත නි ගල ගතාව ඇම වචනක් දහවල යනව එතකොට පිටකේ ගැන පොතක පොතක තිබ්බ පමණින් මේ පොතේ මෙහෙම ලියවෙල තිය නො හින්දා අපි මේක පිළිගත යුතු මයි එහෙම කියල කොහෙවත්න එම පිගණඩ ඕන්නේ. හි හිතන්ඩ පුළුවන් අපිට අපි ලෝකය තුළින් ලබාගත්ත දැනුන් සම්භාරය වී න. එකක් තමාර මුලින් කතා කරපු අවස්ථාව කතා කර අධ්‍යාපනය සහහි ගැනීම වට පිටාව සමාජය තුලින් අපි යම් දෙයක් පාඩමක් එකන ගැද ජීවිත සම පාඩ තන ති එතකොට අපේ පාසල පාදක කරගෙන අපි යමක් ඉගෙන ගැනතිනො එහෙම ගෙනගත් තහම අපිට මේ දෙකම එකතු කරලා බුද්ධි ගෝචරව ප්‍රඥාවන්ත පුද්ගලයෙක් විදිහට බුදු දහමී ඕන්නනවන් තවචනයක් නමයින්ට මේක වැද ගත නො ප්‍රඥාවන්තය කියන්නේ කවුදු කියල නු ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවන් කෙන හඳන් ොන සරලව ප්‍රඥ්‍යාවන්තය කියල එතකොට මෙන්න මේ ප්‍රඥාගෝචරව පොතක තියෙන පලියට පිළිගන්න දෙන් අපි මේ වර්තමානය අධ්‍යයනය කරන පොත් ඔක්කො හරිද ද විද්‍යානව කතා කරනවා ඒවි ේත්‍රය ල ග ගන්නය පොත්ියයට සියක් හරිදහකොල්ල ඉගෙන ගැන විශ්වවිද්‍යාල මටමට ගහිල හල්ලට ගකිහිල්ලා අපි ඉගනගම මේ පොත්වල ොනුවන් මොන්න බොරුද තියෙන්නේ කියලායි තර්ක හිතනද පුතක් තොනතරන් තනනේ මගේ විද්‍යාපොතයි අප නංගි විද්‍යාපපුතයි දැන් වෙනස්වෙලා මට තිබ්බ පරමාණ වන වේට නංගිට දන පරමාණු ඒට වෙනස් වෙන්න්න පුළුවන් ෙනසන පුලුව ඒවගේ මේ අප. යම් කාලයන් රූපීව මේ ද දෙවල් වෙනස්සන එතකට දැන් අපි පිළිගත් අනම් හරිකම තමා හරි කියලා මොකොද වෙලාති අපිට වික්ෂිප්ත වෙලා මුලාවට පත්වෙලා ඒක හොඳ උදාාරනයක්ත්ත මහිතනයම ජැපී දැම් අප අපේ රටේගප්තො අප විසා ප්‍රධානම ලිකිත මුලලා ස්ත්‍රව දිීරගන්න මහාවංශය මහාවංශය හවැනි පරිච්චේදය අරම්භ වෙන්නේ අපි අ සිංහලය උපතගේන තැන ඒඇනේ සිංහ කියන සිව්පා සත එෙක් සහ මේ රජ විිස්වක් එක්ක මේ මේ ජනවාර්ගේ ආවයි කිය එක මේ අපිට විද්‍යාත්මකවඔහෝ අර වහන්සෙනගේ මේ එකන මේ මේ සෝස් අපේ තියන සස්භාවිඥ්‍යඥානය පරිඥාණයයටට තවෙන මෙතර ොකක්්ද අඩුපාඩුවක් තිශෝ තයෙන තියෙන කියලාඒවැනිකාවැනි කාරණ යෙනවා එතකොට ඒවැනි කාරණ අපි බුද්ධිගෝචරව සසන්ධනය කරන සමහර කාරණ අපිට විවේචනය කරන්න බැම සමාජය තුළ මුල් බැසෙන තියෙන්න්නේ එහින්ද අපිට ඒ අවශ්‍යත් නේ ඒ කතා කරා කියලා අප අපිම් අපි සමාජයකයට කතා කර අපිට මනොද හම්වෙෙන. යම් පිරිසගේ ඉහිතරි දෙෙනවා. යම් පිරිසත් සත්තුට වෙනවා. යම් පිරිසක් විනෝද වෙනවා. ඇැ ල අ්‍රශ්‍යාර මුණට වෙන්න අව්‍ය අප අප සූදානමත් ඒක දැන් අධ්‍යාපන රටාව තුළ රාමුගතවීමක් තියෙනවා. ැ අපි මේ රාමුවබි ඉන්න බැෑ මේක අපයාමුදුරන්වා අපි කීදන එක තුලාවාරරි එක බිඳින් හැබැයි රට තුළ මේ රාමුව තුළ ඉඳගෙන පිස්සරහටයන්න්න ගන්න උත්සාහය මේක සමස්තයක් වශෙන් වැඩිවෙලා ගිය අවස්ථාවේද අන්න නිවැරදිව පාලනකයන් හරි කවරෝ මේකළ දැන් තිීණය කරනවා මේක දැන් හොඳට වෙහෙසයි දැන් ඇත්තා අවශ්‍යතාවේ තියෙනවා. මයිතන අර විප්ලවේට කලින් අපිට තියවා ඊට මෙහා මේ චින්තන මේ වශයෙන් තාර්කික වශයෙන් සංවාධ ජීලි වශයෙන් හොඳ අවස්ථාව හදාගන්න ඉතිං අපි මේ විදිහයට කතාභහ කරනනකට අපිට සමාජයත් තුළ නිර්මාණය කරන පුළුවන් දැ මේ කාරණ අපි හතරන කතාගෙන දැම් බුද්ධිමත් පනුසයෙක් නිර්මාණය වන්න ඇ රවීලට කරන ම තක්ක හේතු අපි ගොඩාක් දේවල් කවුරුහරි දැන් මම කට මුකරිනම්ට හොඳට කියවන්න පුළුවන් කියවන්න පුළුවන්නම් දැන් පුතා විවාධතරගොලට එනන එතකොට ඔ හරිම කාරණාවක් කියලද තරගෙදින්න න සම මොක තරගෙදින්නන හේතු එයාගේ කතා කිරීමේ කවුශල් තර්ක කිරීමේ පදනම්ද. දැන් සමහර කාරණා මේ සමාජ තුළල මුල් බැස නැද සමහර කෙනෙ තරකය පදනන් වෙන දැන් අපි අපි පිළිා නොමිය අරය කියීනදී කාරණන වරිනි හැබැයි ගැබුරිින් හොයලා බැලුවෝත් ඒ කාරණාව හරිනේ ඒ අපි ක්‍රමාණුකූලොව තේරුම් ගන්නවා එතකොට ක් හතුන රකට පදනන් වෙලා යමක් පිළි ග්ඩ පාකිවු. ඊලංකාරන මා නය හේතු. නියායට යම් නිය මේක මෙහෙම උනාහම මෙහෙම වෙනවා කියල යම් පරිච්චේදයක් හදල තියට යම් චේදයක් හදල තියනවා. අපිඒ ්‍යයාය මත පදනං වෙලා. පොතාකිීවෝ වගේ නංගික පොතේ තියන පරමානුවයි න්‍යයගැනගත්ත පරමානුවයි හාත් පසිින්ම වෙනස් මොකද වෙලා තියෙන. එයාඒ න්‍යායට පදන වෙලා හිටිය න. යා නංගිත් එක තරක කරනවා ඕක නෙමෙයි පරමානුව මේක මොකද වෙන්නේ දැ ඔය දෙකම නෙමෙ තවවුරුදුහර යද්දී මො ඔය දෙකම නෙමේ අංගේකයි තක්ක හේතු තරකය පද නංගලා ඊළඟක මා ආකාර්මයතු පරිී තක්කේන අපි යම් දුෘෂ්ටියකට බැහලා වැඩේ කරනවා දෙකන්නේ මම තේරුම්ගත්ත මේ මගේ දැක්මක් තියනෙනවනේ තෙරුන්ගතවට පිටාවක් තියෙනවා අපි උදාරණයෙකුද අපි පාසල් විදිහට රටක් විදිහට ජාතියක් විදිහට ඔන් ගැටලු ඇති වෙන තනක් ම තේරුම්ගත විදිත මේක තමා හරි හර කාලාමයන් කිවන් කේසුපුත්ත ගාමියට එනවා කියලා මිනිස්සු ඇවිල්ල තමන් කියන දේම තමා හරි කියල කියනවා එතොර මම කියනවා මම මේ කියන දේ හරි කියලා ඒ වැරදි නෑ මේක තමා හරිමදී ඒක ඔය පිළිගන්නත් නේ සරකකාන කකෝල හරි යායන් ොල හරි කොහම හරි යා පිළිගත යුතු කියන පදන ින්න තමන්කයෑ එකන් මගේ දැකීම අනුව මගේ දැක්මානුව මේක තමා හරිද මීට එයා දෙයක් නෑ සමහරම ලෝකෙ මිනිස්සුයින්නේ. අපි කොච්චර කීවා යමක් පිළිගඩ බැරි පිළිගන්න නැති තේරුම්ගන්න බැරි තමන්ර වර්ණ කන්නාඩිවලින් විතරයි ලෝකයේ දකින්නේ ම ඒ පාට විතරයි? ඒට පේ මේ කන්න අධදිිකුණ ගොඩක් වර්නතියන ලොකී වර්ණතිවලා තේරණන. හැබයි මගේ දෘෂ්ටිය. මේක තමා හරිමද ලංකාව ගොඩ ප්‍රශ්නවට ඕක ේතුල නැද. නිවර තමන්ගේ දෘෂ්ටියය දුෂස්්ික්්ඩහන වෙලානතින්. හිතන්න මිනිසු කල්පනා කරන්න මේහම ප්‍රශ්න වෙනව මේ ප්‍රශ්න වෙලා තින මේගේ මූලබීජ හින්ද කිය කල්පනා කරන්න අපිෙනෙක් තෝරගදදි තේරුම් ගදී. එඒ ජවිතයට කන එකතු කරගන්න කියමුු එකතු කරගදී අපිමකද කරන්න මගේ දැක්මට මෙයා හරි කියලා හැබැයි හරිමනේ ජීවිතේයයාමක් තේරුම් ගන්න ගොඩාකාරණා තියනවා යම අස්ථාවක් කරගෙන මට අපි අවස්ථාව කමුණු තේ පිබම කතා කරන එතවට ම කාර පරිිතක් කියෙනගෙන දෂ්ටිය බැගන මතු පිට සවරූපයානුව සරලවකිීවෝ මතු පිට සරූපේ ගත්ත සමහ දේවල්ල දැ. උදාර ඇකිතර දරිය කිිරිය මතුපිට සරයෝකෝටටට ල න ඇුන තරි අමාරය අලෙක්වත් ගහයට කියල්ල කියෙන ලක කියන්නේ එතකොට හැබැයි ඇතුලේ දැන් ප්‍රණීත මහර සමහරයටත්න පිළිකුල්ව සහර ප්‍රණීත මහාරින් මේ පළතුර ලෝක රජුරු කියලා නිකියන්නේ එතකොට වාහහිරින් බැලුවට ඒ දේහෙම කියන්න බෑ වර්මය වනත් එහෙම ඒවගේ තියනවා එතන මතුපිට ස්වරූපය දකින්නේ මගේ දෘෂ්ටිය අනුව ම දකින විදිහ පාට අනුව එකන් වන්දාගන ඉන්න කන්නාඩි දෙක අනුව මම තීරණයක නො මේ පාටමයි රතු පාටමයි කොළ පාටමයි නිල් පාටමයි කියලා මගේ දෂ්ටියයට ම තීරණය කරගන්නවා ඕොම මාකාර පරිවිතාක ඊළඟ එක මා දිිට්ටි නිජ්ජාණංකන්තය සොයන්න බලන්න නැතුව යම් කිසි කෙනෙක් ඉදිරිපත් කල තියෙන දෘෂ්ටිවාදයක්තිය නොගේමමුකු හ. මේ මේ විදිහේ තමා මේ විදිහහි සංකල්පතියෙන මේ මේක තමා මේ ක්‍රමවේදී කියලා දුෂ්ටිවාදයක් තියෙන ආංයේ දුෘෂ්ටිවාදයට අනුව හොයන්නත්නෑ බලන්න එත්තෙන කවුරු හරි කියනවන කිව් පමණින් පිළිගන්න දුෘෂ්ටිට බැහැගැෙන මොකද වෙන්න සමාජය කොහට දෙයන්නේ මිනිස්සු කතා කරන්න හරලා දක්ෂයි අපි කතාට රැවටෙන් ඇද කියකිරවල දැකීමට දැටෙන්න්න නැද සීම ැවැට දැි කොතන දන්න ඔවුන් අපට ජීවිතය වරදි නතැන් මේ කාලාම සූත්‍රය හරියට යටට ගිහිල්ල බැහල බැලුවනම් කොච්චර තැනට යනන්නුවේ ඉලන් කන්නා දෙකක්ත පික්ට කතාා කරමු මා බබර උපතාය බබර උපතාය කියන්නමි ගෞරවේ පදනං වෙලා පිළිගන්නවා මංග ගල්ලට විල්ල කියන මේක මෙම කියර ඔයගොල්ලො මංකි කියන දීම පිළිගන්නවා සමහර වෙලාවටස තියෙන ගෞරවයේ භික්ෂුන් ඒවගේ සමාජී සිද්ධ පුද්ගලයක් න්නවා ඒ මොනුස්ය මුන්න පුරුව කීවත් මොන හැඩ තල දාලා කිවත් අපි මකොද කර ඒත මේක තමා හරිදේ මේක තමා හරිම දේ කියලා අපි පිළිගන්න එතකොට ඔවුන් අපිට වැරදි මෙතැන කොච්චර දැන් වැරදිල දින මේ කාරවාණය අන්ති මේක මා සමනවනෝ ගරු ශාස්තරෝවරයන් වහන්සේ කීව කියලා කීවත් ශාස්තරෝවරයන් වහන්සේ දේශනාක මෙහෙම දේශනා කරලා තියනෙ කියලා කීවත් පිළි ගණ්ඩපා කියෝ ඔන්න ද බුද හමුදුර කිව කියීව කියලා කිය මම කිවගේමු එහම පිළිගන්නඩපා හිතන්න ඔගොල හිතන් අන්න ඒකටයි ඔයගොලන්න මනසක් දීලතින් අටතුවාේ මම් තැන්ගල විස්තර කරනකොටය සඳනතින මානසානං උසතීති මනුස්ස විඩාහයක්තිය නවා මානසින් උසස්සින්න. මනසි උසස් නැත්තන් එ එකන අපි තිරිසනා කියලා කියනවා සහර මනුස්සේ වැරදි වැඩක් සමාජය තුළ ඉඳන් කරනකොට ඒ මනුස්්‍ය අපි ඒ මනුසේ අපි ආමාන්ත්‍රණය කරන්නේ නැද තිසනාගේ. ඒ ආමන්ත්‍රණය කරනන්නේ යාගේ මනසනෑ කියන සංකල්පිටවිල්ලා. එතකොට අපිට මනසක් තියෙනවා. හිතන්ඩත් පුළුවන් හිතන්ඩ බැරිනං අපි මන්ද බුද්ධිකයි. . මන්ද් බුද්ධිය මදයි . දැන් අපි ඒහම මන්ද බුද්ධිකද හැබැයි මෙන්න මේ අධ්‍යාපන රටාවන් තුළ, ගැනීම් සාමුව තුළ අපි මොකද වෙලා තියෙන්නේ සරල නිදසුන අපි මන්ද බුද්ධික කරලද නැත්ද මේ රටාවසාරාමෝ තුළ හිර කරල දී එත නිහට ඔයා කල්පනා කරන බලාපොරොතු ඉන්න ඉගන් විශෂය සන්ධර්භය ගැන කතා කරනවා මං මේක ගොඩදා ගන්නවා එතනින් හට නෑ සමහර මිනිස්සුඉන්නවා ඇනයක් ගහගණ්ඩ බෑ ඔව උයාපිහා ගඩ බෑ වැෑර්දිකක් අපිින් වයිදරරි කෙන වයිදෙන නහරටි මට් කරනවා ඒයායටට ගෙදර තියන කරටහැරකි වෑර්දික මෘර්ට කරගන්නබේ මොකද වෙලා ති. එක රාමෝක එක තැනකට එක විදිහකට කොටු වෙලා එතනම විතරයි. කෝ පරිකල්පන ක්ති චුට්ටක් හිතල මේක මෙහෙම කරන්න මේ අපිට අපි චොට්ට කත්තා ැබලොන කොද කරන්ට පාර දෙයක් වදන්න පුළුවන් හැබයි හාවිනා ම විනාසයක් වෙන්නේන? ට අපි ටිකටික ිකටික හොෝල බලලා විමසුම් සීල පුදගල බවට පත්ත ද ලෝක ගැන හොල බලනවා රටේ ෝකඉන්න ිනිස්සු හම මේ මනිස්සට මේක කරහම මේ වගේ තීරණයක් ගතා මොකද වෙන්නේ දුරදික කල්පනා කරනන්නේ ආව ගමන්ම පිළිගත්තන්න වන්න ජීවිතයට කොච්චර දැන් අප මේ මේ විසය තුොල තියෙන එක පාඩමක තියෙන කාරණා දහයක් ගැන විතර උදුහාන්දුර මේ කොඩා ගැමරින් විස්තර කරපු සූත්‍රයා එතකොට අපි යමක් පිළිගන්නකොට මේ කාරණා දහය දාලා. අපේ ජීවිතයට ඕනම දෙයක්. පිළිගැනීම තරන්නේ මේ ජීවිතයට එකතු කරගන්න දේවල් කරන කියන දේවල් මේ හැම එකක්ම මේ කාරණා දහයට දාල පෙරලා ගත්වොත් මොකද වෙන්නේ. පස්්න අඩුවෙනවද වැඩීම. පන නෑ මේවැනි විෂය කාරණාවක් අපේ හමුදුරනේ ද මේක? කටපාඩන් කරල්ලා මංහිතන අපි අපේ මේ වැඩ සටානත්තක සම්බඳන දරුවන්ට වගේම වැඩිහිටි දෙම පියන්ට අපි හම් වෙලේම කියන කාරණාව බුද්ධර්මය කියන විෂය විෂය කියනක මේ ත්‍ර අහද ස්ත්‍රක්ෂය ඇතුලි විශෂය කියල කතා කරන්න වෙනවා ඇබැයි බුද්ධර්මය විෂයක් නෙවේවි මේ මේ කාරණාව මේ ජීවිතයට එකතු කර ගත්තනන් දැන් අපේ ශ්‍රාවකයින්ට මේ වැඩසරන්තය එකතු වෙනයට පැදිලිව තේරෙනවා ඇති මේ සරල මේ අපි ගත්තේ මේ විෂේපතය තියෙන එක පාඩමක් ගැන පොඩිහෙක් ඉතාමත් ු සු හැඳින්වීමක් විර ඇත්තම අප මේ මතු පිටිින් කතා ර කතා ග පිටි කතාාගරගෙන මේෙද අපි ජීවිතයට පොඩි කාරණාටික මේ ගරනමං අර මේ මේ මතු පිටින් කතාගරේ මේ කාරණ දහය සහ කාරණා ටික එකතු කරගත්තාම විභාගයට පශ්නයක් යනවා එවා. අපි කියන්නේ මේ විභාග උත්තර ලියනකොට ලම් අපේ කතා කර ඒත් එකක විව්හගත පශ්න කියලා රජනාශෛලි පශ්නය හතරක් එෙනවා. ඔය හතරේ යම්යම් අස්ථාවල කාලාම් සත්‍රය ගැන තහලතිවීම මල්ලට මේ වුරදහන්න ඉට තියෙනවා. එහම අහනව කියලා හිතාගැපි ළමට උත්තරයක් දෙන්නට ක්‍රම අදල දෙ පල පශ්න තුනක් හදනවා ලක්ුණු දහයක් හම වන ප්‍ර්නයක්න මේක පලවෙනි පශ්න යහන්නේ කාලාම් සූත්‍රයේ සඳහන් කාරණාවලෙන තුනක් නම් කරන්න. ඒි කියිය කත දයයක් කතාරට ඔය කාරණාතුනි මානුස්සවයන මා පරම්පරයි ම පෙට සම්බඳ මාතක්කේතු මානා අහෙතු ආකාර පරිතක කියන දිි්ටි ජානක්කන්දේ බ රූපතයි මා සමනව ගරගේ කරණ ්ටිකෙන් එකක් න කරණ තුනක් ලියනවා එච්චර එතකොට ලකුණු දෙකක් හම්බවෙල ඊලඟක නිධාන කතාව සරලව නිධයන කතාව විනාඩී කතා කරන්න දු හන්ද්‍ර ja you know you know mm -hmm. ේ සුදත්දගමට අඩමර කාලාමියෝ ප්‍රශ්නයක් ඇහවා අප මේ වික්ෂිපතුව වෙලයින්න මනිස්ු හන කියන දේවල් අපි කොහොඳ පිළිගඩු ඔන්න කතාව දෙවනි ප්‍රශනය හනෝ නිධන කතාව කෙටෙන් විස්තර කර. දැන් ලකුණු පහක් ඇවිල්ලා. ඊළඟට තියෙන්නේ ඉමන්සරලගයන්නම් සිතා බලා විමසීමෙන් කටයුතු කිරීමට කිරීම තුළින් සාර්ථක සිස්ස්‍ය ජීතයක් ගොන ගා ගත හැකයාආකාරය කාලාම් සූත්‍රයට නු පැදිලි කර. හිතලන මතලා යමක් තේරුම් ගන්නේ එක ජීවිතයට එකතු කරගන්නේ එක පාඩම් පාඩමක් වනත් ගවේෂන සීඩීව හොයල බලල තොරතුරු එකතු කරලා කරගන්න එක සමාජය ඇතුවෙන ප්‍රශ්නයක් ජීවිතය ඇතිවන පශ්නයයක් හොඳ විමසන් සිරීම කටයුතු කරන එක එකතු කරගත්තනං එක තුර මේ පශ්න උත්තර ඇලි වනගේ ළමේ සාර්ථක පිළිතු රක්තුන්න නමෙක් බොඩ පත්තවා සහහා අසාර්ථකද එතකොට කෝ විභාග පස පෙල්ල නවා පෙල්ඩ විදික් නේ න. ත් ප්‍රශන ප්න අවබෝධ කර ගැනීමක් මෙතන තියෙෙන පූජනය ැන මේ ඒකතම අප මේ විශේකාරණාවේ දිගින් දෙගෙන අපට අවශ්‍ය කරන්නේ මේ මේ කටපාඩක් කරන ප්‍රශ්නයක් නෙවෙයි හිතන්නේ බලන්න නැතුව වැඩ කටයුතු කරන එක ජීවිතය කොයි තරං කඩාවට්ටනවද කියලා මං ඔබේ හැවෝතුන් ඔ උත්තර දෙන්න බැරිද ඕක පාඩන් කරන්න දෙයක් වෙනම වෙනව කොහයාටාරි ිල්ලා පොත්කන්දරාවත්ය වෙනම හිතන්න දෙයක්ද. අපිට අවබෝධ කරගත යුතු කාරණාව, මේ කාලාම සූත්‍රයේ සම්බුද් දේශනාවේ මෙන්න මේ අහවල් කාරණාව පාදක කරගෙන, මේ ස්සිතීමේ නිදහස කැනකරපු දේශනා මේකට කරුණුකාරණා දුන්නයි කියනම හිතන්න අපේහගන පාඩම එකන අතිශයින් මතක ති ගන්නෙෙන බොහො පුංචි තැන් දෙකක් මේ ඉතාම් සරලයක් සිහිකල්පනාවෙන් හිතන්න නැතුව ජී වැඩ කර කටයුතු කරනෙන් ජවිතයට වෙන්න මකක්ද ඕක ෞද්ධයගෙන්න්නේ ඕනෑම කෙනෙගින් හවා මේ මනුස ත්තරයඇන්තෙනවාඩගැලපීමක් එකතු කර දීම ඒ කාරණාව තමයි මේ ප්‍රශ්නය ඇතුළ අහලා තියන්න තිමට ේර ද ප්‍රශ්න තර මේ ලක් ගාන මේම ෆෙල්වෙන්ඩ හෝ මේක වෙන්න ඇයි මොකත් හේතුවෙෙන මේ හේතුවෙන්නේ මේහ ප්‍රශ්නකුත් යනැ අපිට අප රාමුව කර මේ කතාව හඇතුල කතාාවරානේ මේ රාම ඇතුර දී අපිට කියන මේ ප්‍රශ්නයට පුතේ තියෙන උත්තර මේක විතරයි මේ ප්‍රශ්නයට වෙන උත්තර නෑ මේකතව තියෙන උත්තරේ වා මේ කොහොමට ලියන්න ඕනේ ඒකත් මම හිතනවා ලාම ත්‍රය අනුවම උත්තර අපි ොයාගන්නඕන කියලා තියෙනවා මෙන්න මේක මෙහෙමයි කියලා කිව්වට පිිග එවට ලකුණ දෙන්නනෑඒ ල ලකුණ සමහර කාරණාවදී. ැ බුදු්ධහමත් එක් ගත්තාහම මේ කාරණාවන් පැහැදිලි කිරීම තුළ අනිවාරයෙන් ප්‍රශ්න හතරක් මහනවා එකන විියහගත රචනාාශයිල පශ්නෝ කාතරනයම එකන්නන ගොඩක්කයි ඔය රචනාසයිල ප්‍රශ්න හතරෙන්ම හතරක් අනට තෝරගන්න. ප්‍රශ්න යයක් විතර දීලා මේකින් දෙවනි ප්‍රශ්නය ඇතුළ පශ්න පහකට උත්තර ලියන් එතකොට මේ ප්‍රශ්න හතරම තුළ දුන්වෙනි කොට යහන හැම පශ්නය මහල තියෙන්නේ ජීවිතය හා සම්බන්ධ කළ උත්තර ලිය එතකොට අපිට රාමෙන් පිට පැන උත්තරල යන්න පුළුව ො හොලො හැබැයි දෙක සම්බන්ධ කිරීම ආන් එතැන් අපිට විෂය කාරි පුතාාකිගේ වන පොත් කිරීම වාචෝදගත කිරීම කටපාඩැන් කිරීම කටපාඩයන් කරන්න ඕන තැනුත් යේ හිදසුනක් කිසිට මගේ ජීවිතය මන් පුංචි කාලේ පිරුව අධ්‍යාපිනට යන්න කලින් පැවිදිවෙන්න පන්සටාවට පස්සේ මගේ ලොකු හාමුදුරුව මට දුන්නා දම්ම පදේ පොත ජීවිතයට පාලිවාක්්‍යයක් කියරත්නේ සංසුත පොතක් කියවලත්නෑ. හරි දන්නෙත් නෑ විෂය දන්නෙත් නෑ. හදර කියදන පොත ඇගල් ගල්ල කියල කියරෙනවා මමත් තින් ඕක කියනවා. කියල කියලා හැබයි මට අද තේරෙනවා. එදාමට සහල්ට බුද්ධගජ්ජය අපිට බුද්ධගජ්ය කියන පොතහිම සරලව කිය දැ දැන් විශේපද්ධති තුළ හයවසර ළමයට සිංහල භාසාාවකන ගද බුද්ධග්ජය කොට සත්තිය. ලමයින්ට උච්චරණය කරන්න බෑ කටවල් ඇරනෑ. ස්සර පිරුව අධ්‍යාපන ක්‍රමය තුළ බුද්ධ ගජ්ජය වදංකවි පොත නම් පොත ලංකා විතිහා සකස්කඩිය සකස්කට නොකට නොගේකට හොම්බස් කට කියලන කියෙන්. එතකොට ආංඒ වගේ සමාජ සධර්භය නිර්මාණය කරලා දෙ ලොකහන්දරුමට පාක් කරන කෙ න්න දැ න පොත් කිරීම හොඳනය කියල දැන් නො සමර මන්ගේ කියන වන පොත් කිරීම ම ොම විදක කර ගත්ති කර. එතකට මං පිරුවන් අධ්‍යාපනල බන්න්නේ අන්න්නත් කලින් මට දම්පදේ ගාතා සීයකට ආසන්න ප්‍රමාණය කටපාඩා මන් දන්නේ මේක මුකට මම් පාඩන් කරාද කියලා හැබැයි එතතිනි පපස පිරුන් අධ්‍යාපනී තියම් යම් තැන්වලදි මට මේවල් විභාගවලට ලියන්ඩ තියනවා. පශ්නයක් නෑ ගාතාව ලස්සන්නට කතපාඩ ඔන්න ලියනෝ විභාගෙත් සම. හැබැයි ඒ කාලෙත් මටඒක ප්‍රයෝජන වනේන්නේ විභාගයට විතර. හැබ දැන් ප්‍රායෝගික ජීවිතය නිසුන්ට හම් රනා පැහදිලි කලා දෙන්න ඕනඋනාම ප්‍රශ්නයක් මේ මකදලාදී. දැන්ගෙනව ගංගගර වක්කඩේ ගැඩුවෝ වගේ ගලාගෙනෙනවා අර ටික අවශ්‍ය තැනට අවශ්‍ය කාරණාව එකතු කරලා සංසන්ධනාත් නොක එකතු කරලා දෙන්න පුළුව. ඒ සමහර කාරණා තියෙනවා කටපාඩන් කිරීම අතීතය මොකද අපිට ඔලුව වැඩ කරන මතක හිටින කාලයයක් තිය. කාල මටකෙන දැන් වයිසරද ටිටිම විවලදී බුදු හාදුරන්ගේ කවස්ථාව ගනන්දහ නොනකින් ආනන්ද ඉමස්මින් සරීරයේ ජ්ජර සකටන්ග මගේම සරීරය දිරාගිය කරත්වයක් වයි එතකොට ආගිම ගැපිවන්ටිය සේවෙනවා එතට ඊට කලින් යම්දවල් පාග ජීවිතය භාවිතර ගන්න වෙලාවල්ල නො ඉද සමහර කාරණ එකතු කරන්න ඕනේ විෂේ කාරණ අපි එකතු කරන්න ඕනේ ැබැ ගතානු තිකත්තෙෙන් ඔබට ගිහිල්ල. සීමාව නැතුව සීම වතික්‍රමණය කරපු අය පුතාල වගේ තරුණ පිරිස සමා වතික්‍රමණය කරන වන හිතීමේ ක්‍රමවේදී වෙනස් කරගන්න වන වෙනස්විදධයට ඉතල වෙනස්විදයට වැඩරනවන. ජීවිත යම් තැනකට වර්මාන ලෝකය තුළ ගොල්න්න ගනුදුු කරනපුොල අපි ලංකාවිතාමයඉන්නේ ගතාන්ු ගතික අධ්‍යාපන ක්‍රමයක්තුල සරලවකිවෝ එතනනි හැට ගිල්ලනෑ ලෝක ඇයිසර හට ගිහිල්ල අපි තාම එතන මෙතන්ද වහන්ස කියන කාරණනාව අම්මතු කන්න කාරණාව පැහැදිලි මේ පරම්පරාවෙන්න ගැෙන ප්‍රශ්නයක් තමයි. අපි එක්කත් කතා කරන කාරණාවක් තමයි. අවුරදු හැත්තෑවක් තිස්සේ අපේ අධ්‍යාපනය ගැන අපිට ප්‍රශ්න තියෙනවා මේ රටහැම දාම ඉස්සරහටය යනවම කියලා කියනවා ගිය දවසක්නෑ ගිහිල නතරවෙන දවසක්න තා මත්්‍යනවලු අපේ තාත්තලත් කියන්න ඕක අපි කියන්න අපි දකින්නෙත්මක වෙමින් පවතිනවා. එතකොට මේ වෙමින් පවතින ප්‍රශ්නය කාරණාවත් තමයි වහන්සි කිවගත්වගේ. මේ අධ්‍යාපන රටාව තුළ අපිට හැඩගැවුණු අපි අධ්‍යාපනක න්ත්‍ර බවට පත් කරන්න ගත්ත උත්සාහය ප්‍රතිඵලයක් විදිහට අම්කාරණ බලපාන්නට ඇති කොහොම වනත් අපේ මේ උත්සාහය මේ අධ්‍යාපනික රාමු සිඳ බිඳදාලා ලෝකය කඩා බිඳ දාලා අලුතෙන් නිර්මාණය කරන්නම නෙමෙ කරන්න කළ යුතුයි නමුත් ඒක කරන්නට මේකනවෙේ ආරම්භය පේ අද රුණ පරම්පලාරු තපයහාමුදුරු ර සිතීමේ නිදහස කියන වචනය ධපු ගමන් අපි අය හිතන්නේ එක පාටකින් කාටරික හණඩන් ඇද මේ නිහසන තමන්ගගේ මැර තුරවාාගමිනිකායි වලි සේර රම ස්ථාන කෝකු ගන්න ඒන කාරණ එකතු කනතාවයි හිතීමේ නිදහස කියන කාරණාව පැහැදිලි කරලලා බුදුහාදුරු අන්තිමට කියනවා තමන්ගේ ප්‍රඥ්ඥාගෝචරව මේ කුසලයදකුසලයද පිනක් ද පවද්දක කියන කාරණාව මත පදනංවා කටයුතු කරන්න එතකොට ඔය ඔබතුමා මතු කරන කාරණාවදී අපි කෙනෙට ගහන්ඩ යන්න දැන් අපි හිතාගනන්නේ අපිට සිතීම නිදහස තියෙනවා කිවී කියවීම නිදහස තියනවා භාෂනයේ නිදහස තියනවා මේ නිදහස තියෙන්නේ අනිත් අයට ගරහඩ අනිත් අයට නිදහ කරන්න ඔවන් ඔ කාරණාවදන්න වැඩ කරන්න පැල ඒක ඔුන් කාලාම් සුත්‍ර ගාව ගන්න වාසීර නි දහසේ හිතන්න කිව්වට පිළිගන්න එපා එ හාමුදුරුව කිවත් අහන්න එපා අම්මතාත්තකව තහන් ආරයිට අද මේකන කියලා දී අ දෙන්න වැඩි අන්න එතන තමයි අපේ තරුණ පරම්පරාව එතන හිතන්නට වැරදිච්ච තැන ැන පොයින් ඒනැ අලගත්වූපම සූත්‍රයේ බුදුහාදුර දේශනා ගන්න සරපය අල් ගන්න තැන අපි සර්පය කල්ලගන්න ඕනේ වල්ගෙන් නෙමෙයි මොකද වර්ගෙන් කල්ල ගත ගම අනිපත් ැල්ල දස්ට ස්ට මදිින්ල්ලගත්ව ඔලුවෙන් අල්ල ගත අපිට වෙන හනිය අඩුයි උදස්්ට කරන්න විදික් න ධර්මයක්ත් ඒය වගේ කාරණාවත්තය වගේ හැම කාරණාවක්ම හරියට තැනි අල්ග අල් ශිෂයයින්ටත්මගේ තැන් පිහාහමුදුරනේ දෙන්න තියෙන හොඳම අවවාදය එමත් ඇතම් හොඳම උපදේශය පිහාමුදුරදුන්නේත් මේ කාරණ නිවරදිව හිතන් විෂය කොටස්තිික නිවරදිව හිතලා තමන්ගේ තාර්කිික පැත්තට තාර්කික බුද්ධියෙන් හිතලලා මේ ප්‍ර්නවට යොමවේ. අපි එතෙන්ට එන්න පටන්ගත්වොත් අප යාහඳන මේ විෂය අප ටිකටි හරියාල් අප ටිකටක බද්ධවේවි. අපෙන් ඇත්තුු බුද්ධාගම කියන විෂය විෂයක් නොවී බුද්ධාගම කියන එක මේ ජීවිතයට මඟ පෙන්වන සැබෑ මාර්ගෝප දේශකයා බවට එත්න සැබෑ පහන්වට බවට බුද්ධර්මය විෂය පත්ත්‍රේවි. අපි ඒතැනට අප පරම්පරාවල්ටික යනකං පහන්නට හැමදාමත් අපි දල්වනවා අලෝකමත් කරනවා. අප හන්දුරුවෝත් අලබන සති අපිත් එක් මුණ ගහැනවා මේ වගේම විෂයකාරණා පදනම් කරගෙන අපේ රටේ දරුවන්ගේ බුද්ධාගම විශය පිළිබඳ අපි මේ අපේ විශෂේකෙන වචන පාචිරන්න බුද්ධගම විශෂය පිළිඳ තියෙන මේ දුර්වලතාවයෙන් දරුවටික ගොඩගන්න දෙමවපියෝටික වැඩි හිටියෝටික වෙනත් පැත්තකින් හිතන්ඩ අලුත්වි දිහකට හිතන්න දරුවන්ගේ නිදහසත් එක්ක දරුව ගෙන හිතන්ඩ පරිසය හැදින්න කියෙන බලාපොතුේ එ අපි හාමුදුරනේ බොහොමත්ම පින් අද දවසිත් පාං වැටට එකතුනාට හැමදිනාටම තෙරුවන් සරණග